දවසකට ලංකාවේ පාරිභෝජනය කරනවා කිලෝ ලක්ෂ දෙකක්. කිලෝ ලක්ෂ දෙකකින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නේ 20%ක්. ඉතුරු 80%ම ආනයනය කරන්නේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඩෙන්මාර්කය වැනි රටවල. ඉතින් මේ කිරිපිටි ගෙන්නන්න නැවක් එන්න දවස් 37ක් දවස් 42ක් අතර කාලයක් යනවා. මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රටට ආවම චක්‍ර ලේඛන 3-4ක් එනවා. ඉතින් එතකොට නැවට බඩු දාන්න ඉස්සෙල්ලා එක රීති. නැවේ බඩු මග එනකොට තව නීති. ඊට පස්සේ නැව ලංකාවට ඇවිල්ලා වරායට රපෝත්තු කරනකොට මේ නිසා ඉදිරියට කිරිපිටි හිඟයක් ඇති වෙන්න පුළුවන්. මොකද හේතුව මේ ඇවිල්ලා තියෙන කිරිපිටි දැන් අපේ සමාගමට පිටි අපි ගෙන්න ගත්තේ පිටරට සමාගම් එක්ක සම්බන්ධතාවයක් ඇති කරලා. ඒ අය අපිට ඉස්සෙල්ලා දුන්නේ දවස් 30කට ණයකට. ඊට පස්සේ අපිට දැල් අමාත්‍යංශයෙන් ඒ ආයතන වලින් කිව්වා මේක දවස් 180කට ගන්න දැනට රටේ පවතින ඩොලර් හිඟය නිසා. කිරිපිටි ලංකාවට ගේනකොට වෙළඳ අමාත්‍යංශයට අනුමැතිය ගන්න ඕනේ. කර්මාන්ත අමාත්‍යංශයෙන් අනුමැතිය ගන්න ඕනේ. ඉම්පෝර්ට් කන්ට්‍රෝල් එකෙන් අනුමැතිය ගන්න ඕනේ. කස්ටම් එකෙන් පාස් කර ගන්න ඕනේ. බැංකුව වලින් අනුමැතිය ගන්න ඕනේ. ඉතින් මේ සඳහා අපි කිරිපිටි ආනයනය කරන්න මාස 4කට ඉස්සෙල්ලා එනවම් කරන්න ඕනේ. එතකොට මේ වාගේ ආකාරයට ලංකාවට නැවක් එනකොට දැන් අපේ ඇවිල්ලා දවස් 25ක් වෙනවා. කොළඹ වරායේ රඳවලා තියෙන කන්ටේනර් 15ක්. ඉම්පෝර්ට් කන්ට්‍රෝල් ඒ ප්‍රධානියා කිසිම තීරණයක් ගන්නෙ නැහැ. දැන් අපිට පිටරට සපයපු ආයතන කියනවා මේ කිරි ටික නැවත නැවගත කරන්න වියට්නාමයට සහ ඉන්දුනීසියාවට. එතකොට මොකද වෙන්නේ? රටට කිරි හිඟයක් ඇති වෙනවා. ණයට ගේන බඩු ටික වරායෙන් නිකුත් කරගන්න බැයි නම් අපි කොහොමද ඉස්සරහට කරන්නේ?